මේ දිනවල දිවයිනට බලපා ඇති අයහපත් කාලගුණ තත්ත්වයක් සමග ජන ජීවිතවලට පීඩා එල්ල වී තිබෙනවා. ගංගා රසක ජල මට්ටම් ඉහළ ගොස් ඇති අතර පහත් වීම රසක් තවමත් පවතින්නේ ජලයෙන් යටවයි. කොළොන්නාව ප්‍රාදේශීය ලේකම් බල ප්‍රදේශයේ පහත් වීම රසක් ජලයෙන් යටවීම හමුවේ ජනතාව පීඩාවට පත්ව සිටින්නේ මෙලෙසින්. අතුරු මාර්ග ජලයෙන් යටවී ඇති අතර ගමනාගමනයට බාධා එල්ල වී තිබෙනවා. මේ අතර කුඩා ගඟෙහි උප ද්‍රෝණිය, ගින්ගඟ ද්‍රෝණිය, අත්තනගලුවේ ද්‍රෝණියට නිකුත් කර තිබූ ගංවතුර අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි වරි මාර්ග දෙපාර්තමේන්තුව පවසන්නේ. විශේෂයෙන්ම නිල්වලා ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශ, ඒ වගේම ගින්ගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශ, කළුගඟ ද්‍රෝණියේ පහළ ප්‍රදේශ සහ අත්තනගලුවේ ද්‍රෝණියේ පහළ ප්‍රදේශවල ජලයෙන් යටවී ඇති මාර්ග අද දිනය තුලත් ජලයෙන් යටවී තිබීමේ සම්භාවිතාව ඉතා ඉහළයි. මේ සඳහන් කළ ගංගා ද්‍රෝණියවල විශේෂයෙන්ම පහළ ප්‍රදේශවල පදිංචි මහජනතාවත් එ හරහා ගමන් කිරීමට බලාපොරොත්තු වන රියදුරු මහතුරුනුත් මේ තත්ත්වය සම්බන්ධයෙන් දැඩි විමසිල්ලෙන් පසුවිය යුතුයි. කැලණි ගංගාවේ ජල මට්ටම අධික මට්ටමක පවතින්නේ අවධානයෙන් සිටිය යුතු මට්ටමක පවතින්නේ. ඒ වගේම විදුලි බලාගාර ජලාශවල තත්ත්වය සඳහන් කළොත් කැලණි ගඟ ද්‍රෝණියේ ඉහළ පිහිටි මවුස්සා කැලේ සහ කාසල්රි ප්‍රධාන ජලාශ ජලවිදුලි බලාගාර ජලාශවලටත්, පුඩවලව ද්‍රෝණියේ ඉහළ පිහිටි සමනලවැව ජලාශයටත් සැලකිය යුතු ජලගලනයක් එකතු වෙලා තියෙනවා. ගංගාවල්වලට පිහිනීම සඳහා, දියනෑම සඳහා, ඒ වගේම උරු පැදීම, බෝට්ටු පැදීම යනාදී කටයුතු සඳහා යොමුවන්නේ නම් ඉතා සැලකිල්ලෙන් සිදු කළ යුතු බව සහ හැකි තාක් එවැනි කටයුතු වලින් ඈත් වී සිටීම වඩා සුදුසු බව සඳහන් කරන්න කැමති. අද දිනට සාපේක්ෂව හෙට දිනේ වර්ෂාව වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර 100ට වැඩි වැසි අපේක්ෂා කළ හැකි බවයි එම දෙපාර්තමේන්තුව පවසන්නේ. හම්බන්තොට දිස්ත්‍රික්කයේද තරමක තද වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා. දිවයිනේ මේ දිනවල තියෙන්නේ මේ නීතිදිග මෝසමේ අවසන් භාගයේ තුල තියෙන වර්ෂාපතනය. කෙසේ නමුත් අද දිනේ ගත්තම විශේෂයෙන්ම අපිට සඳහන් කරන්න ඕනේ මේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ තරමක තද වැසි අපේක්ෂා කරනවා. සාමාන්‍යයෙන් මිලිමීටර 100ක්මන වර්ෂාපතන ලැබීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. අද දිනට සාපේක්ෂව හෙට දිනේ වර්ෂාපතනයේ වැඩිවීමක් තියෙනවා. හැබැයි සම්පූර්ණ වශයෙන්ම මේ නිද්දිග මෝසමේ වර්ෂාපතනයේ අඩුවීමක් අපේක්ෂා කරන්නේ ඔක්තෝබර් 7 වෙනිදාන් පස්සේ. දිවයින වටා තියෙන මුහුත්තිර ගත්තම පුත්තලම සිට මන්නාරම හරහා තිරිකුණාමලයේ දක්වාත්, හම්බන්තොට සිට පොතුවිල් දක්වාත් වෙරළබඩ තීරයට ඔබ්බෙන් තියෙන මුහුත්තිරවල ප්‍රධාන වශයෙන්ම සුළඟ හමන්නේ නිත්‍තිසාවෙන් සුළඟ වේගයේ 8 කිලෝමීටර් 50-60 දක්වා ඉහළ යෑමේ තත්ත්වයන් තියෙනවා. ඒ මුහුල් සීමාව තරමක රළු වීමේ හැකියාවකුත් තියෙන්න පුළුවන්. දිස්ත්‍රික්ක 8කට පණවා තිබූ නායම් අනතුරු ඇඟවීම් තවදුරටත් දීර්ඝ කර ඇති බවයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසන්නේ. රටේ ලෝකෙ සිදුවන උණුසුම් පුව දැනගන්න සියත නිවුස් YouTube channel එක අදම subscribe කරන්න.